අයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එක මයි ටෙස්ට් වෙත. ඉතින් ඔන්න කලින් කියපු විදියට අද මම ඔයාලට කියලා දෙන්නේ එක්ලෑස් හදන රෙසිපි එක. හරිම පහසුවෙන් අඩු වියදමින් හදන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම සාස්පානක් ලිපේ තියලා එකට බටර් ග්‍රෑම් 100ක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ බටර් එකටම වතුර මිලිලීටර් 200ක් එකතු කරගෙන මේ දෙක හොඳින් රත් කරගන්නවා. ලිප මදගින්නේ තියාගන්න. බටර් ටික හොඳින් දිය වුණාට පස්සේ මේ වගේ කලවම් කරලා මම ලිප ඕෆ් කරනවා. ඊට පස්සේ මම මේක මේ වගේ ලිපේ තියෙද්දිම පාම් පිටි ග්‍රෑම් 130ක් එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා කැටහිටින්නේ නැති වෙන්න. මේ වගේ හොඳින් කලවම් කරගත්තට පස්සේ මම මේක නිවෙන්න තිනවා. ඊළඟ අදියරට යන්න කලින් මේක හොඳින් නිවා ගන්න ඕනේ. දැන් මේ හොඳින් නිවුණු පිටි මිශ්‍රණය මම දා ගන්නවා වෙනම බෝල් එකකට. ඊට පස්සේ මම මේකට බිත්තර 4ක් එකතු කරගන්නවා. බිත්තර 4 එකපාරම එකතු කරගන්න නැහැ. එකින් එක තමයි එකතු කරගන්න ගමන් කලවම් කරගන්න ඕනේ. ඒ විදිහටම බිත්තර 4ම එකතු කරගෙන හොඳින් කලවම් කරගත්තා. මෙතනම එක්ලෑස් වලට හදාගත්ත බැටර් එක. ඊළඟට මම යන්නේ මේ බැටර් එක පයිපින් බෑග් එකකට දාගන්න. මම ටිකක් ලොකු පයිපින් බෑග් එකක් ගත්ත නිසා බැටර් එක සේරම මම එකපාරම දාගන්නවා බෑග් එකට. ඉතින් ඔයාලා පොඩි පයිපින් බෑග් එකක් ගන්නවා නම් බැටර් එක දෙපාරකට දාගන්න. ඒ වගේම මම නොසෙල් එකක් පාවිච්චි කරන්නේ නැහැ මේ වෙලාවේ. ඔය නොසෙල් එක පාවිච්චි කරනවා නම් රවුම් හිල තියෙන නොසෙල් එක පාවිච්චි කරන්න. ඊළඟට මම කේක් ට්‍රේ එකට ඔයිල් පෙප් එකක් දාලා හදාගත්තා. ඔයිල් පෙප් එක එහාට මෙහාට වෙන්නේ නැති වෙන්න අඩියට තෙල් ටිකක් ගාගත්තා. අඩිය මේ වගේ කපා ගන්නවා පයිපින් බෑග් එකට නොසෙල් එකක් දාගත්තේ නැති නිසා. ඊට පස්සේ මම එක්ලෑස් වල හැඩයට කේක් ට්‍රේ එකේ මේ විදියට තියාගෙන යනවා. ඊට පස්සේ මම මේක අවන් එකේ සෙල්සියස් අංශක 170 උෂ්ණත්වයෙන් විනාඩි 35ක් බේක් කරගන්නවා. හැම අවන් එකම එක වගේ ක්‍රියා කරන්නේ නැති නිසා කාලය වෙනස් වෙන්න පුළුවන්. මේ විනාඩි 35කට පස්සේ අවන් එකෙන් එළියට ගත්ත ඉක්ලියස්. ඊළඟට අපි යමු මේක ඇතුළට දාන ක්‍රීම් එක හදාගන්න. ඒ සඳහා මම සාස්පානකට කිරි මිලිලීටර් 400ක් ගන්නවා. කෝන්ෆ්ලා මේස හැඳක්, සීනි මේස හැඳි 5ක්, කාකුඩු ස්වල්පයක්, කොළපාට දෙහි ගෙඩියක පොත්ත පොඩ්ඩක් ග්‍රේට් කරලා ගන්න. ගොඩක් අවශ්‍ය නැහැ. ඊට පස්සේ මම මේ ටික හොඳින් කලවම් කරගන්නවා. කෝන් ෆ්‍රයි එකතු කරගත්ත නිසා මුලින්ම කලවම් කරගන්න ටිකක් අපහසුයි. කලවම් කරගෙන යනකොට ඒක නිකම්ම දිය වෙලා යනවා. දැන් මම මේක ලිපේ මදගින්නෙන් තියාගන්නවා. ලිපේ තියාගත්තට පස්සේ මේක සැරෙන් සැරේ කලවම් කරගන්න ඕනේ. නැත්තම් එකපාරට මේක උකු වෙනවා. මේ මිෂනේ ගොඩාක් උකු වෙන අවශ්‍ය නැහැ. මේ වගේ යන්තම් උකු වෙන පටන් ගත්ත ගමන් ලිපෙන් එළියට ගන්න. ඒ වගේම තමයි මේ ක්‍රීම් එක ඉක්ලියස් අවන් එකෙන් එළියට ගත්තට පස්සේ හදා ගන්න. කලින් හදලා තිබුත් මේක නිකම්ම ගල් වෙනවා. හදාගත්ත ක්‍රීම් එක මම පයිපින් බෑග් එකට දාගත්තා. ඊළඟට මම යන්නේ මේක ඉක්ලියස් වලට ඇතුළට දාන්න. පිහියත් උඩින් හිලක් හදාගත්තට පස්සේ ඒ හිලට නොසෙල් එක දාලා මම හදාගත්ත ක්‍රීම් එක ඇතුළු කරගන්නවා ඉක්ලියස් එක ඇතුළට. මේ ඉක්ලියස් එක හරිම සැහැල්ලුයි. ඉතින් ක්‍රීම් එක ඇතුළු වෙද්දි මේකේ බර ගතිය අතට දැනෙනවා. ඒ වගේම තමයි ක්‍රීම් එක පයිපින් බෑග් එකට දාද්දි බාගෙට නිවෙන්න ඇරලා දාගන්න. උණුවෙන්ම දාගන්න එපා පයිපින් බෑග් එකට. ඊළඟට අපි යමු ඉක්ලියස් උඩට ගන්න චොක්ලට් එක හදාගන්න. ඒ සඳහා මම ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 100කට බටර් ග්‍රෑම් 15ක් එකතු කරගත්තා. ඩාර්ක් චොක්ලට් වලට මිල්ක් චොක්ලට් නත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේ චොක්ලට් ටික ඩබල් බොයිලින් ක්‍රමයට හෝ මයික්‍රෝවේව් එකේ විනාඩියක් දාලා දිය කරගන්න ඕනේ. මම මේ මයික්‍රෝවේව් එකේ විනාඩියක් දාලා තමයි දිය කරගත්තේ. දැන් මම මේක හොඳින් කලවම් කරගන්නවා කැටහිටින්නේ නැති වෙන විදිහට. තාම මේ චොක්ලට් ටික රසනේ. මම පොඩ්ඩක් රසනේ අඩු වෙනකන් ඉන්නවා. ඒ කියන්නේ රසනේ නැති වෙනකම නෙමෙයි, පොඩ්ඩක් අඩු වෙනකන් විතරයි. රසනේ අඩු වුණාට පස්සේ ඉක්ලියස් වල චොක්ලට් ගා ගන්නයි යන්නේ. මම මේ ඉක්ලියස් එකේ උඩ තමයි චොක්ලට් ගා ගන්නේ, යට පැත්තේ නෙමෙයි.
වඩ බලා ගන්න පුළුවන් මේ චොක්ලට් එක දාගෙන තියෙන්නේ යට ෆ්ලැට් වාජනයකට. මේ වගේ අඩිය ෆ්ලැට් වාජනයකට චොක්ලට් එක දාගත්තාම ඉග්ලියස් වල චොක්ලට් ගා ගන්න හරි පහසුයි. ඉතින් මේ තියෙනවා මේ විදිහට හදාගත්ත ඉග්ලියස් කිහිපයක්. ඉතින් අද මම ඉග්ලියස් රෙසිපි එක හැදුවේ වෙනස් විදිහකට, ඒ වගේම හැමෝටම හදන්න පහසු විදිහකට. ඉතින් අද මම කියලා දුන්න විදිහට ඔයාටත් පුළුවන් ගෙදරදී ඉග්ලියස් හදලා රස බලන්න. එහෙනම් අපි නැවතත් තමමු අලුත් රෙසිපි එකකින්. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon click කරන්න තවතක් කන්න එපා.